ජනාධිපති වරණයෙන් ලද අමිහිරි පරාජයන් සමග ජනතා විමුක්ති පෙරමුණ තුළ අර්බුදු උග්‍ර වී ඇති බවට වාර්තා වෙයි. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ මණ්ඩලයේ රැස්වීමෙන් අනතුරුව එහි නායක අනුර කුමාර දිසානායකගෙන් එහි බහුතරය ඉල්ලා ඇත්තේ පරාජය භාර දෙන නායකත්වයෙන් ඉල්ලා අස්වන ලෙසයි. අනුර කුමාර එම ඉල්ලීම පිළිගනිමින් සිය ඉල්ලා අස්වීම ටිල්විට් සිල්වා වෙත පක්ෂයේ ලේකම් වන ටිල්විට් සිල්වා වෙත භාර දී ඇත. මීළඟ ප්‍රශ්නය වූයේ මීළඟට පත් කරන නායකයා කවුරුන්ද යන්නයි. එහිදී බහුතරයකගේ අදහස වූයේ පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණගත් යම් යම් තීරණ මතභේදාත්මක වූ බැවින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන ලාල්කාන්ත වෙත නායකත්වය ලබා දිය යුතු බවයි. එහෙත් අනුර කුමාර ඇතුළු තවත් පිරිසකගේ මතය වූයේ පක්ෂයේ තරුණ නායකයෙකු වන විමල් රත්නායක වෙත නායකත්වය ලබා දිය යුතු බවටයි. මෙම මත ගැටුම නිසා නායකයා පත් කරන තුරු අනුර කුමාර දිසානායකම නායකත්වයේ තබා ගැනීමට තීරණය කර ඇති බව ෆන්ඩේ ටයිම්ස් රහස් අඩවියට වාර්තා වෙයි.